නි අද ධර්ම දේශනාවේ මාතෘකාව දසවස්තුක සම්මාදිිට්ටිය. මේ මාතෘකාාව පදනම් කරගෙන මුලින් එක දේශනාවක් සිදුකරන්ට ඒදනා. එනම් මේ සම්මාදිිට්ටිය පදනම් කරගෙන සිදුකරන දෙවනි දේශනාවයි සිදු කරන්න සූදානං වෙන්නේ. මේ දසවස්තුක සම්මාධිට්ටිය කියලක හම එතන කරුණු දහයක් තියෙනවා. දසවස්තුක සම්මාධිත්‍යයයි දසවස්තුක මිත්්‍ය අදෘෂ්ටියයි එහෙම ුණහම කරුණු විස්සක්. එතකොට මේ දසවස්තුක සම්මාධිට්ටියයේ පලවෙනිියක අති දින්නං දෙවනිියක අත්ති ඉට්ටන් තුන්වෙෙනියක අත්ති හුතන් හතරවෙෙනියක අත්ති සුකට දුක්කටානං කම්මානං පළන් විපාකූ පවෙ දෙවැනි තුන්වෙනි කියන කාරණාතුන පළවෙනි ධර්ම දේශනාවිදිී කෙටියෙන් සාකච්ඡා කළා. දැං සාකච්ඡා කරන්න සූදානං වෙන්නේ හතරවෙෙන එක. ඒක තමයි අත්ති සුකට දුක්කටානං කම්මානම් පළංවිපාකූ. මුල් අනුශාසනාවෙන් පැහැදිලි කළා මේලෝක යම් කෙනෙක් මෙතන සඳහන්කරන මේ කරුණු දහයම පිළිගණ්ඩෝන බුද්ධ වාසනයට ඇතුල්වීම සඳහාම එහම නැත්තං ශාසනයට ඇතුල්වීම සඳහා ප්‍රගුණ කරගත යුතු පිළිගත හිතුකාරණා දහයක් තමයි මෙ දසවස්තුක සම්මාධිත්්්‍යිය කියලා කියන්නේ මෙයින් එකක් හරි අපි ප්‍රතික්ෂේප කරනවනම් සැකකරනවනම් හරියටම තිසරණයට එඩතාම බැරිවෙච්ච බවයි සඳහන් වෙන්නේ එමනම් මොකක්ද මේ අත්තිසුකට දුක්කටානං කම්මානම් පළංවිපාකෝ කියන්නේ ඉන්නන මේ ෝකේ අපි කරන හොඳ වැඩවල හොඳ විපාකයක් තියෙනවා නරක වැඩවල නරක විපාකයක් තියෙනවා ආං ඒක පිළිග්ඩුව නෑ සමහර කෙනෙක් කතා කරනවා එහෙම එකක් නෑ මොනවකෙරුවත්කමක් නෑ කෝම හරි ජීවත්වෙන්න යෝනේ හොඳ නරක කියල දෙ පිම් පවු කියල දෙයක් ලෝකෙ නෑ කියලා කතා කරන අය අපි ඇතර ඉන්නවා. එනම් අත්ති සුකට දුක්කටා නම්. අපි මේ ලෝකෙ ඉපදිලා මේ විඳින සැප සහ දුක් මේ දෙකටම සංසාරික හේතුවක් හේතුවක් තියෙන බවයි මේ සඳහන් කරන්න හදන්න. කර්මය කර්මඵලය පිළිගණ්ඩුවඕන කියනෙ එකයි මෙතන සඳහන් කරන්න එතකට මේ ලෝකේ ඉපදිච්චාය මේ පින්වත් පිරිස ඔබ අපි සියලු දෙනාම සත්වලෝකයේ මිනිස්සු හැටියට පිදිලා ඉන්න. සමස්තයේ පොදවිගත් හම අපිත් සත්ත කොට්ටාසය. ඇැබේ අනික් සත්වයන්ට වඩා බොහොම උසස් මානසිකත්වයක් තියෙන මේ සත්වලෝකෙන් මිදිල සසරින් මිදිල සඳහටම එතරට යන්ට පුළුවන් හැකියාවක් දියුණු කරගන්න පුළුවහන්කමක් තියන උසස් සත්ව කොට්ටාසය ඒමනන්ගේ උසස් සත්වයෙන්ගේ ගනයට නැතන් ඒ මනුෂ්‍ය කියන ගනයට අපි ආවි සංසාරය මොන මොනවාගේ පින් කරලා තියෙන නිසාද ඒ කාරණාව සඳහන් කළා විශේෂයෙන් කෙනෙකුගේ ඊළඟ භවයක උපත තීරණය කරන සාධකය තමයි සීලය ඊළඟට කොහෙද උපදදින්නේ කියනෙ එක තීරණය කරන්නේ සීලය. ඉපදුනාට පස්සේ ලැබෙන්ඩ ඕනෙ මොනවද කියන කාරණාව තීරණය කරන්නේ දාය. එමන ඕන තරන් දන්දීල උපදින්නේ කොහෙද කියන රණාව තීරණය කරන්න බැරුවයනවා. දානයෙන් කෙරුවේ ඉපදුනහම ලැබෙන්නේ මොනවද කියෙ තරණය කරන්න. ඉපදුනාට පස්සෙ තමයි දානය ආනිසංස විපාක දෙන්න. ඒ දානයේ ආනිසංස ලබන්ඩ අපි කොහෙරි උපදින්ඩඕනය. එනම් උපදින්නේ කොතනද මනුස්ස ලෝකෙතියනවා දිවිය ලෝකෙ තියනවා බ්‍රහ්ම ලෝකිතියනවා සතරපායත් තියෙනවා. මෙයින් කොහෙද උපදින්නේ කෙනෙක තීරණය කරනවා සීලය. එහෙමනම් මනුස්්‍ය ජීවිතයක් ලබාගත්ව ඔබ මම You, ි හැම කෙනෙක්ම සංසාර මේ උපත ලබන්ඩ තරං ප්‍රමාණවත් සිල් රැකල තියන බව අපි හැමෝම ආඩම්බරයෙන්ම සිහිපත් කළ ේුතු කාරණාවක් මනුස්්‍ය ජීවිතයක් ලබන්ඩ අවශ්‍ය වටපිටාවි සසර හැදවා ඒ නිසා මනුස්්‍ය ජීවිතයක් හම්බ වුණා එනම් ඒ පෙරසිල් රැකපු කුසලයක් කට පිනදනේ අඟපසග අපි වට කියනවා ෂණ සම්පත් කියලා ලෝක දුර්ලබම කාරණා සඳහන් කරනකොට ෂන සම්පත් එයි එක දුල්ල බංච මනුස් සත්තා ලෝක දුර්ලබම කාරණා හතරෙන් එකත් මනුෂ්‍යාත්ම භාවය තැන් එහෙනම් අපිට ඒක ලැබුණා බුද්ධ පාදෝච දුල්ලබා අපිෙනම පින්කලාවෙඩ බැරිද ඒ මනුෂ්‍ය ආත්ම භාවය බුද්ධෝත් පාද කාලයක තීරණය කරන්නට. එ ලෝක තවත් පරම දුර්ලභ කාරණාවක් බුදු කෙනෙක් පහල වෙච්ච යුගයක උපදින්ට ලැබෙන එක. තැන්හෙන පෙර සිල්රැක් අවිතරක් නෙමෙයි තවත් බොහෝ කුසල් කරල තියෙනෙ මොකටිද බුද්දෝත් පාද කාලයේක මනුස්ස ජීවිතයක් අරගෙනන උපදින්. දුල්ලභාෂන සම්පත්ති ඊළඟ දුර්ලභ කාරණාව ෂණ සම්පත් මොනෝදී ෂණ සම්පත් කියල කියන්නේ. මේලෝකෙ සමහරා පදිලා ඉන්නවා කතා කරන්න බේ. තවා ඒපදිලා ඉන්නවා කං එහෙන්නේෙ නෑ. තව පිරිසක්කපදිලා ඉන්නවා ඇවිද ගැඩ බේ. මෙන්න මේ මේ විදි ආබාධිත සහිතව ඉපදිච්චාය තව පිරිසක් මන්ද මානසික එහෙම ඉපදිච්ච පිරිසක් අපි දකිනවා. දැන් එහෙම අය අතර දැන් ඔබ ඔබ ගැන කල්පනා කරලා බැලුවොත් මටත් කතා කරන්න බැරිද කියලා. මගෙත් කං එහෙන්නේ නැද්ද කියලා. මගෙත් ඇස්පේන නැද්ද මාගේ පංචේන්ද්‍රිය රෝගීභාවයෙන්ම යුක්තද ැ මේවාගේ රෝගවලින් යුක්තද. නැත්තං අපි කතා කරන විදිහේ නිරෝගී භාවයකින් යුක්තද. කතා කරන්න බැරි අය උපදින ලෝකයේ, අපි කතා කරන්න පුළුහං වෙලා ඉපදුනේ ඒගොල්ලන්ට වඩා වෙනම පින් කරලා තියෙන නිසා. කං ඇහෙන්න්නේ නැති අය ඉන්න ලෝකේ කං ඇහෙන්නන් බවට පත්තුනේ අපි වෙනම විශේෂ පින්කං කරලා තියෙන නිසා. ඇ නොප නොපෙනෙන්න්න උන් ඉන්න ලෝකේ. අපි ඇස් පේන අය හැටියට එපදුන්නේ අපි ඒ සඳහා විශේෂ පින්කං කරලා තියෙන නිසා. එහෙනම් පෙරකරපු කොසල කර්මයන්ගේ විපාකයි මේ ලැබිල තියෙන්නේ. ැ භාගතුන් වහන්සේගේ දේශනාවත් එක් මේ කාරණාව තවාපූරුවට වික්‍රහ වෙනවා. මුලින් සඳහන් කලානි දන්දීල විතරක් උපදින ැන තීරණය කරන්න බලාපරොත්තුවෙන් දෙපා කියලා මේ කාරණාවම අපේ බුදුරජාණන් වහන්සේගේ ඇහුවා ජානුස්සෝනි කියලා බමුණේ ජානුස්සෝනි තමයි යහන්නේ ස්වාමීනයේ මෙ දන් දෙෙනකොට. සිල් නැතුව දන්දුන්න හම මොකද වෙන්නේ. විශේෂයෙන් දනන්ජානය හනවා අපි රැස් කරලා අනුමෝදන් කරන පින් මේ ගියායට ලැබෙනවාද කොහොද ලැබෙන්නේ සූත්‍රයේම භාගිතුු හස විස්තර කර දෙනවා ඒපින් ලැබෙන හැටිත් ඒවගේ සිල් නැතුව දන්දුන්නොත් මොකද වෙන්න කියන කාරණාවත්. එ සූත්‍රයේ සඳහන් කර තියෙ කොහොමද සිල් නැතුව දදුන්නොත් පොද වෙන්න කියලා අපි දන් දෙනවා ඕන තරයි. හැබ අපි සිල් ගැන සැරකිල්ල නෑ සිල් නැතුව දන්දුන්න හම පිනතුන තිරිසං වෙලා එප දෙනවා ඒ දදුන්නු හින්දද සෙල් නැති හින්ද හැබැයි තිරිසං ලෝකෙ ඉපදුනත් දුන්න ධානයහක යනවද තිරිසනාට හරි එක ලැබෙනවා ආගේ ජානුස්ෝනි සූත්‍රයේ පැහැදිලි කළා සුනකයෝ වෙලා ඉපදනවා අස්සයෝ වෙලා ඉප දෙනවා ඇත්තු වෙලා ඉපදනවා සුනක ලෝකට ගියොත් එහෙමයි සත්ත ලෝකට ගියොත් එෙමයි ක ඔය ඉපදැයින ඔක්කොම සුනකයෝ එහෙම ඉපදිච්චායිද නෑ තව සුනක වෙන ක්‍රමයක් තියෙනවා. දන්නආ අපේ ඇය මානේන මක්කටුව හෝතී මාන්‍යයේ තියෙන අය මැරිල වඳුරෝ වෙලා ඉපදනව කියලා කියනවා මානේන මක්කටුව හෝතී අතිමානේන කුක්කුටුව බෝම මාන්‍යයෙන් ඉදිමිච්චාය සුනකිව වෙලා ඉපදෙනවා සුනකෑන්ගෙන් සාමාන්‍යයෙන් මානක්කාර බවත් දකින්නත් දකින්නත් තියෙනවා. වලලකු සමමාරලාටේ ගොලු ඕන තරං ඔය පාරවල් වල එහෙම නිදියන ප්‍රෑටවක් දේ පාන්දරට සමහර සුනකිව වාහනයක් ගිහිල්ල මේ පෑගෙන්ට එනකම්ම නැගිටලා යන්නේ අපි පැන්වුවත් එයාට ඕන හැටියට නැගිටලා ඇඟ මැලි කඩලා ගසාදාල එයාට ඕන හැටියට යනවා මිසක් මේ බයි පැල්ල දන බව පේන්නේ පේන න ඇතනමත් තියෙනවා තවත් ඒ මහාමානක් කාරකමක්. එන එහෙමත් සුනක වෙලා ඉපදනවා. එතකොට මේ දන්දීල්ල සුනක වෙනවා ඒ කොහොමද සුනක වෙන්නේ. සමහරගෙවල් වල අපි පිඳතුන් දැකල තියෙනවා තවත් විශේෂ සුනක වර්ගයක් ඉන්නවා. මේ ධර්මශ්‍රවණය කරන ගෙවල්ව වල මෙහෙමයි ඕ ඕන තරන් ඇති. සමහර සුනකෝ මනුස්සයකුට වඩා සැපවිඳනවා. සමහර සුනකයන්ට යාන වාහන තියෙනවා. අපිවාහනයක් කරගත්ත හම් සමහරලට අපි මයි පදවන්නේ. සුනකයන්තත් වාහන තියෙනවා සමහර ගෙවල්ලොල හැබැ වෙනම රියදුරෙකුත් තින්නවා. ඒ එයිඒ. එයා සංසාරි දීල තියෙන තරම් කෑම දෙනකොට එයට හොඳට මස්මාන්ස ලැබෙනවා සුප් වර්ග හම්බ වෙනෝ බෙහෙත් හම්බ වෙනෝ හොඳට නාවනවා සුවඳ ගල්වනවා ඇඟ පිහිනවා මොන තරන් සැලකිලි දක්කනෝද අපි හිතුවේ නැතිවනාට සමහරවෙලාට දරුවෙකුට සලකනවට වඩා සලකනවා අම්ම අසනී පවුණනොත් වයිශයට ගිහිල්ල. තවම බස්සකේ යන්න පුළහන්නන් අම්ම සමහරවෙලාට පාරට ගෙනහි ඇරල්ලා එනවා අම්ම බස්ස එකෙ ගිහිල්ල බෙහිට්ටි කරන්න ඇන්න කියලා. සුනකේ ආසනී පවනොත් වාහනයක් කරන් යන්ඩම වෙනවා. මාසසිකට රුපියල් ක්දස් පංසියක දෙදාහක බිහෙත් අසනී පෑතත් නැතත් දෙන්නම දෙන්නම වෙනවා. එහෙම සැපවිඳන සුනකිව. සමහර ෙවල්වල අම්මලා තාත්තලලා මළමූත්‍රා වෙලා සෑහෙන වෙලාවක් ඇැඳ උඩ. ඒ මුත්‍රා වැඩි වෙලාවක් ඇඳී තිබුණහම තැම්බෙනෝ. තැම්බලා තුවාල වෙනවා. වයිසක දෙමවප එක්තැන් විච්චාය පිට පැත්ත යටකත්ත තුවාල විච්චායි හරියට හරිට දකිනවා. ඇයි දරුවන්ට ඒකට යෙදිලා ඒ වෙලාව කරන්න වැඩේ කරන්න කාලවෙලාව මදි නිසා සහරය උදේ මල පහවෙලා හැන්ද වෙනකං එහෙමයි. ො කරන්න ද සංසාහරදුක දරුවනෝ ඒ ක්‍රාජකාරිවල හැබැයි මේ කොයි රාජකාරියට යන්න්න හදිස්්‍ය වුනත් අම්මතතාත් තමල මුත්‍රා වෙලා ඇඳ උඩ හිටියට සුනකයාගේ කූඩුව හෝදලා යන්න්න අමතක කරන්නේ අමතක කරන්න නෑ සමහර සුන කෑන්ට සේවක සේවික අවදතින්නවා. එතකොට කවුද මේ සංසාරි හොඳයට දන්දීලා ඒහින්ද හොඳයට ලැබෙනවා හැබ සිල් රැකල නැතිහින්දා සුනක වෙලා ඉපදිලා හැබ ඒ දන් දෙනකොට ඒක විපාකදන අපි සැපවිපාක විපවාාක දෙන හැටිනි සමහර සුනකෑන්ට නිතරම මස්මාන්ස ලැබෙනෝ සමහර සුනකෑන්ට ඉඳලා හිටල ලැබෙනවා එනම් ප්‍රනීත භෝජන දන්දීපු හැටියට ඒයටත් ප්‍රනීත භෝජන ලැබෙනවා එතකොට මේ ධනී දීද තව බොහෝ කුණුසාකච්ඡා කරන්න තියෙන. ලුැල නැව දදුන්නත් ප්‍රනීත බවනය සංසාරෙත් අපිට ඕන තරන් කෑම හම් වෙනවා හැබයි ප්‍රණීතනය ලොනුඇැඹුල් වැඩිවදන්දුන්නත් මිරිස් වැඩිවදදුන්නත් හරි කටුකයි අගේ කටුක විච්චහම අපේ ශරීරයේ වෙනස් වෙන ස්වභාාවල්තියෙනවා තදයට මිරිස් හැපුණහම මුළු ශරීරම වෙනස් වෙනවා එන සංසාරය අපිට උපදිනකොට විපාක දෙනකොට ඒ වෙනස එහෙම්මම විපාක දෙනවා. මේ අත්තිසුකට දුක්කටානං කම්මා නම් පළන් විපාකෝ කියන කාරණාව සාකච්ඡා කරන්න පුළහන් අපේ ජීවිතේ හැම්ම පැත්තටම එකතු කරලා එහෙමනං සිල් නැතුව දන්දුන්න හම තමයි තිරිසං වෙලා ඉප දෙෙන්නේ. එහෙම අප පිනතුන් කල්පනා කරලා බලන්න වන පෙර සිලුත්‍රැ කළ තියෙනවා මේ ඉන්න කවුරුවත් ළඟට ගිහිල්ලා අතපාල බැනුන් අහලා ඉල්ලගෙන කාල ජීවත්වෙන අය නෙමෙයි ත් මහාලොකු කෝටිපති ජීවිත ගත කරන අයත් නෙමේ නමුත් අපේ එදිනෙදා ජීවිතයේ පවත්වන්ඩ අපි අඩුපාඩුවක් නැතුව ජීවත්වයෙනවා. ය සංසාරය අපි දීපු ප්‍රමාණය මේ බනාහන පිරිසසා තරත් ඇති නැති පරතරය හැමෝම එක සමානද නෑ වෙනස් ඒ තියෙන මම මම සසර දීපු ප්‍රමාණය අපිට වඩා හුඟාක් උසස් පට්ටුේ ජීවත්වෙන අයත් මේ සමාජවල අපි දකිනවා. එගුලු අපිට වඩා සංසාරය හොඳට දීල තියෙනවා. හැබැයි වර්තමාන්‍ය ටිකක් විමසලා බැලූත්. බොහෝම හොඳට හරිහම්බ කරගෙන සැපයි කියන මට්ටමෙන් ජීවත් වෙන අය. මේ ජීවිතයෙන් දෙන්න පෙළමිලා තියෙනවා ොහොම බොහොම අඩුයි සමහලාට දුප්පත් කෙනෙක් පින්කමකට දුන්නත් වැඩි මුදලක් දෙනවා තියෙන කෙනෙක් සමහර කෙනෙක් වැඩිපුර පින්කමමුකට දුන්නත් දෙන්නේ අර්ට වඩා බොහොම ස්ල්පමුදලක් ඒකත් කැමැත් එන්න මේ බැනබෙන. පෙරදීල තියන බව සත්‍යයයි නමුත් ඒක රැක ගණ්ඩ මේ ජීවිතයේ ප්‍රඥාාව පහල වෙලා නෑ. ඊළක කාරණ අවතමයි කල්්‍යයාන මිත්‍රයූ හම්බ වෙලා නෑ. ඉ එනිසායි මේ ලෝක මේ දානපති කියල වචනයක් තියෙනවා. දන් දෙනොට දාන දාස කියල කොට සක්කන්න. ධන සහායක නැත්තං දාන දායක කියල කොටසකන්නවා. දානපති කියලා කොටසකන්නවා. දානප්‍රතිවෙඩ පුළහන් හැබෑටම කාටද. හැබම සාමාන්‍ය එලියේ සමාජයේ ධනපති කියලා කතා කරනා ඉන්නවා. ලොකුලොකු තාන්න මාන්න දරණයි මහා දානපති මුදලලාලඉල්ලා වගේ අයක අපි කතා කරනවා. හැබ දීගුල්ට දානපති වෙන්න ඒ තරම්ම පහසු පහසුනෑ. ැෑවටම දානපතිවෙඩ පුළුවහන්ං කාටද. හරි පහසුවෙන් දානපතිවෙඩ පුළුවහංකමක් තියෙන්නේ මේ සාමාන්‍ය අයට දුප් පත්තාට. එ ොහොමදී එනතිනි දාන දාස කියල කියන්නේ මම කෑම කනවට වඩා අඩුවෙන් දන් දෙනවට. අපිගේමුක අපේ ගෙතන හැමදාම කෑමකන්නේ බත්තුවෙලකි සම්බෝල හදාගෙන. නැ අද මට දානී මම දානට බත්තුවෙලා පොල් ගාගෙන යනවා. සම්බෝලීට ටික හලයිඒ එකට ලළුණු එකතු කරලා මිස් එකතු කරලා ඇඹුල් එකතු කරලා ටික් සැරට පොල් කනවට වඩා ප්‍රියමනා පයින්නේ. නමුත් මං දාන් දෙන්නේ කොහොමද බත්තුයලා පොල්ලෙක්. නමුත් මංකෑම කන්නේ බත්තුයලා සම්බෝලත් එෙක්කේ. එතකට මං අරට වඩා උසස් සාහාරයක් මංගත්තා දානයට දුන්න ඉට වඩා පහත් ඉදිහයට එහෙම දුන්න දාන දාස වෙනවා. ආහාර අනුභව කරන විදිහටම බතුයි සම්බෝලයිම දන් දුන්නා. මන් දාන සහායක නැත්තං දායක ගනයට යනවා. බත්තුයලා සම්බෝල හදලා කිෙරිහොදිිටිකුත් වයාගනග හිල්ධාන පූජා කරලාවොත් මම දානපතිවෙනවා. ො හැමදාම කිරිහොදිය එකකතු කරගන්න නෑනෙ සම්බෝල විතරණ එන දානට කිරරිහෝදකුත් හලති නවා. එතකොට ඒ අපේ මට්ටම මෙෙන්නේ. සමහර ධනසම්පත් තියෙනයි ඉන්නවා සාමාන්‍යෙන් උදේ කෑම වෙල රුපියල් පන්සීයක් විතර වටිනවා. දවල් කෑම වෙලා ඊටත් වඩා වැඩිවෙන්ඩ පුළුහන් රෑකෑම වෙලත් එහෙමයි. අපි කමු මේ පුද්ගලයාගේ තුන්වෙලම පන්සීයක් වටිනවා කියලා උදේටත් පන්සීයයි දවලටත් පන්සීයි හවසරත් පන්සීයි. මෙ අධානයක් දෙන්ඩ තීරණය කරනවා. යටත් පිරිසෙන් එකක ධනපාත්තරයක් පියල් පන්සේ පණහක්වත් වටිනවනන් තමයි යට දාන ප්‍රතිවෙඩ පුළහංකමතියෙන්. ඒකයන්නේ එදිනෙ දා ජීවිතයේ තම තමන් පවතින ප්‍රමාණයට වඩා ඉහල ඇන්ඩෝන. ඇඳ මක් දන් දෙෙනවන මං පාවිච්ි කරන සරමයි කමිසේ කොච්චර මිලයිද. මං පාවිච් කර රෙද්දැයි හැ්ේ කොච්චට මිලයිද. ඒක රුපියල් තුන්දා හයිනං මන් දන්දන ඇඳම යටත් පිරිසිෙන් තුන්දස් දෙසිය පනහක්වත් උනුත්තමයි ධානපතියෙක් විදිහට මං ඇඳුමක් තන්දීලා තියෙන්. ආංඒකයි මංගේ සාමාන්‍ය අයට දානපතිවඩ පහසුයි නමුත් ලොකු අයට හොඟක් ධානපතිවෙඩ අපහසුවේ. හැබයි ඒ දී පුද විදිහටත් ඒ අපිට විපාක දෙනවා. එතුට බුදුරජාණන් වහන්සේ ළඟ කරන පූජාවල් මේ ලෝකේ අග්‍ර වූ පූජාවල් ඒ පූජාව පොහොම කරන්න වෙයිද. ඒකත් ධනපතිමට්ට මෙම කර හමුති ඒ පැත්තනම් එතාම දුප්පත් මට්ට මේ තමයි තියන්නේ. අපි ඒ පැත්තර යන ොඩ දානපති වෙන්නෙම නෑ ඒ පැත්ත හැම දාම දානදා සමයි අපිටත් වඩා බොහොම පල්ල හැතියන්න. බුද්ධ පූජාව ඇරලතියන හැටි බෙදල තියෙන පාත්තරය හැටි බෙදලතියන චුට්ට ගිලම් පසති යල තින චූටි කෝප්ප ඇැතිකොට මේ ජීව මාන සම්මා සම්බුද්ධ සඥාවක් එතන තියෙනවාද. අපිටත් ගෙදරකට ගිය හම අර චූටිකෝප් එකට තේකක් හදල ගැල්ල දුන්නත්. අපි ඇවිල්ල බොහෝම පැහැදීමෙන් කතා කරනවාවද හරිී හොඳ කට්ටියක් මට චූටිකෝප් එක තේකක් දුන්න කිය අපි කිනවාද නෑ අපිඒ එක කතා කරන්නේ යනි පැත්තට. ත භාගතුන් හසයට පූජා කරල තියෙන් තැන බලන්නකු එතන තිය හම. ද්රුවන්ට දෙනවද එහෙම. හදජුරුවන්ට එහෙම දුන්න්නොත්ම නොවෙයිද. මල් පූජාවක් කරන්න ගෙහිල්ල බලඩුකු. අපි බුදුරජාණන් වහසේයට පූජා කරපු මල් කොච්චරනං අප විත්‍රද. පාරවල් යිනි දූවිල ඉහිලා ඉහිල තියෙන මල් ගස්වලින් අපි මල් කඩාගෙන යන්නවා. එ දූවිලි පිරිලා බුදුරජාණන් වහසකව ගැහිලා තියන වටි නෝද. සමහර මල් මර ල්වල සත්තු ඉ චටි චූඩි සත්තු. අපිගාව ඒ සත්තුව ඉන්න මල්වට්ටියක් ගැනල්ල තිබ්බොත්. ඒ සත්තු අපේ ඇඟදි බඩගන්නට පටන්ගතුත් අපිට පහසුවක්ද. එකොට සත්තු ඉන්න මල්වටියක් බුදුරජාණන් වහන්ේ ගාව ගෙන හින්ති හම ඒ සත්තු භාගිතුන් වහසක ශීරයට ගොඩ වෙන්න පටංගතුත් භාගිතුන් වහස පහසුවක්ද. එන අපි විසින් පූජාවක් කරනවා කියල කරලා තියෙන භාගිතුන් වහසේට කරදරයක්. පිඳන පූජාකනවට මොවාහරි මලක්න පූජා කරන්නේ. කල්පනා කරන්න නෑ ප්‍ර්ඥාව ප්‍රඥ්ඥාව මෙහෙවන්නේ නෑ මොකද දන්නේෙ නෑ මේක මට විපාක දෙනවා කියලා. අපිගේම පරවච් දූවිල තිය මල්ටිකක් ගැනලා රජරුවන්ට සැව්වා. මොනගේ තත්යක් උදාවීද. රාජවදහසට ලක්වෙලා දඩුවමට ලක් කලා හිසක සදාන්ටත් පුළවා. එයින්ද රජ්ජිරුවන්ට ගෙනියන එක කොයි තරන් හොඳට අරගෙනයනවාද. මොන තරං පිළිවලට අරගෙන යනවාද. අපැයි ඒ රජරුව කවුද ප්‍රාදේශී රජෙක් ලංකාවටම රජවෙලා නම් ඒත් මේ රටට රජෙක්නේ ඒ රජරුවට ඉදාවටත් ඇමෙරිකාවටවත් ජක කරන්න බෑන ලංකාවට විතරයි. නමුත් රජරුවට කොච්චර බයිද. රජරුවට කොම කෑම දෙෙනවද රජරුවට කොහම බීම දෙනවද ජරුවන්ට කොම පූජා පවත්තනවාද බුදුජාන් හස කියන්නේෙත් ඒගේ ප්‍රදේශී රජෙක්ද අර රජරු අපිට විතරයි රජකංකලේ මනුස්සලෝකෙත් ඔක්කොම මනිසුන්ට නෙමෙයි. දෙවියන්ට කොහොමෝත් රජකන් කරන්න බැරි වුණා නමුත් බුදුරජාණන් වහසක කියන්නේ දෙවියන් අත් රජෙක්. බ්‍රහ්මයන්ටත් රජෙක්. මිනිස්සුන්ට කොහොමත් රජෙක්. ප්‍රාදේශී රජෙක් නෙමෙයි බුද්ධ රජ්‍ය කොච්චරලොකයිද? සක්වලවල් කෝටි ලක්සයක්. අපි කියන්නේ තුන් ලෝක අධිපති කියලා. මනුලෝට දෙව්ලෝට බවලෝට අධිපති. ඒ මේ සක්වලේ විතනක් දෙවියන්ටද. භාග්‍යතුන් වහන්සේගේ රාජ්‍ය ඇතුළේ අපි හැර මනුස්සලෝක තවත්වය න අ විශාල ප්‍රමාණය. ඒ කොච්චරද්ද. මේ බුද්ධ රාජ්‍ය ඇතුළේ මනුස්ස ලෝක තියෙන කෝටි ලක්සය. අපිහිතාගෙන ඉන්නවා අපි විතර මේ ලෝකෙ මිනිස්සු කියලා. මේ සක්වලෙන් එහා පැත්තේ තව මනුස්වලෝක කෝටි ලක්සයක්. එතකොට ඒ කෝටි ලක්සටම රජ්ජරූ කෞු්ද. බුදුරජාණන් වහන්සේ. හැබැයි අපි කතා කරනවා අවිද්‍යාව බොහෝම දියුණුයි කියලා. තවම බැරිවුුණා මේ විද්‍යාවට භාග්‍යතුන් වහන්සේ මීට අවුරුදු දෙදස් පන්සිය දෙදස් හයිසේ ගණනකට කලින් දේශනා කරපු මේ කාරණාවහයන්ට. අපිට තවම එක්කම මනුස්ස ලෝකයක්වත් මේ ලෝකය අර හම්බ වුනේ හම්බ වනේ නෑ. ඒ කොහෙ තියෙනවද කියන කාරණාවවත් දන්නේ නෑ. එ සක්වොලක් කොච්චර විශාලද. නමුත් අපිට හොයාග්ඩවත් බැරි තවත් සක්කොලවල් කෝටි ලක්සේක මහරජ්ජුරූගාව අරවාගේ දූවිලි පිරිච්ච මල්ගෙනිහිල්ල තියන්ට පුළුවන්ද. ප්‍රාදේශය රජ්ජිරුවන්ට එච්චර බයනං භාගිතුන් වහසෙත් අපිට මරණ දන්ඩනේදේද නෑ. කවදාවත් දෙන්න හැබැයි උන්වහන්සේ ළඟ තියපු දේට අනුව මට සංසාර විපාක හම්බෙනවා කරපු පූජාවයි තාම දුප්පත් නං. ඒ දු්පත් පූජාව කිය කිය බතුයි සම්බෝලයි ගැෙන හිළ කරපු පූජාව ගැන නෙමෙයි ඒක පිළිවලක් නැතිකම. එක පිරිසිදුවක් නැතිකම. එතට ප්‍රඥාවකතු වෙලා නැතිකම නැත්තැන් අපේ සම්බෝලයි බත් බතු පිගණඩ ාිතු හස හරි කැමතියි අප දුපත් කව බල. දුප්පතුන් උදෙසාම පිහිට වෙන පිරිසක් බුදුරු කියල කියන්නේ. ඒක ගැන නෙමෙයි මෙතන දු්පත් කියලක අපි ආධ්‍යාත්මයෙන් ප්‍රඥාවෙන් දුප්පත්තිද. මෙහෙම ඉතන්නකු. මංගල උත්සවලට අපි මල්ගේ නෝ. අව මංගල උත්සෝවලටත් අපි මල්ගේ නෝ. සමහරාව මංගල උත්සෝල තියල තියෙන මල්වල ප්‍රමාණයම ලක්ෂ ගන්න. සහර මංගල උත්සවලට ගැනල තියෙන මල්වොල වටිනාකම. හැබැයි අතන මල්මල් තියල තියෙන මරිච්ච මිනිිහික්්ගව මෙතන ලක්ෂගාන ගැනල් මල් ොඩ හල තියන පසිල්වත් නති දු සිී ලයගාව නමුත් හිතඩකු ඒ තරම් මුදලක් වියදැන් කරලා භාගිතුන් වහසිගාව මල් පූජාවක් කලාද කියන. එහෙම වෙලා නෑ එහෙනම් අරතැන්ගොල කරන පූජාව ඒ විදිහට නං භාගිතුන් වහසිගාව කරලා තින් අපේ මල් පූජාව දාන දාසමයි සුවඳ පූජාවට ගියත් එහෙෙන්ම තමයි. මලකින් පූජාවර්ග කීයක් සම්පූර්ණ වෙනවාද මලකින් පූජවල් බොහොමයක් බුදුන් පත් කරන්න පුළුවන් අපි දන්නේ නැති හින්ද අපිේ එක කරන්න නෑ. මල්වලින් සුවඳ පූජා කරන්න පුළුවන්. මලේ සුවඳ ඒ සුවද භාගිතුන් වහසිරි වෙනම පූජා කරන්න පුළුවන් මලයේ පාට් වර්ණ වෙනම පූජා කරන්න පුළුවන්. සමහරමල් ඇගේ ඉස්පර්ශ වෙනකොට පුදුම මුරුදු සුමුදු පහසක් තියනවා. රෝසමල් පෙත්තක්වාගේ ඇගේ ස්පර්ශ වෙනකොට හරිම මුරුදු බවක්. එනම් මේ මල්වලින් ඒ සිනිදු බවපූජා කරඩත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ලඟින්ම තැන්පත් කරනවා නං පෝසමල් පෙතිවාගේ දේවල් ළඟ ඉහින්ඩ හරි සුදු සුයි මොකද ඇගේ දැවටනත් හරි සුවදායක පහසක් තියෙන නිසා. ඒළකට භාගිතුන් වහන්සේ ඟ සුවඳ මල් පූජා කරන්න වටිනවා. අර මල් පෙති ඔල්ලඟ ඒළකට සුවද මල් පූජා කරඩ වටින්නවා. ඊළඟට විවිධ වර්ණවර්ණ මල්වලින් භාගිතුන් වහන්සේ වටේට අපිට ලස්සන ලස්සන වර්ණවර්ණ රටා හදණ්ඩ පුළුවන්. දේ සඳහා පාටමල් පූ යොදාගණ්ඩ පුළුවං හෙනං සුවඳ පූජා කරඩත් පුළුවං, වර්ණ පූජා කරඩත් පුළුවන් මරදු සුමදු බවපූජා කරඩත් පුළුවන් ඔය ඔක්ොමංසාරට වෙන වෙනම වෙනවෙනම විපාක දෙනවා. සුවඳ පූජාවෙන් හම්බ වෙන විශේෂ විපාකයමකක්ද. සුවඳ පූජාවෙන් හම්බවෙනි ප්‍ර්ඥාව. නියම සුවඳ පූජාවක් ක රහම ප්‍රඥ්ඥාවර්ග හතක් ලැබෙන. ආනිසංස දහයක් හම්බේෙනවා. ප්‍රඥ්ඥාවර්ග හතක් තියෙනවා ඒ ආනිසංස දහය ඇතුළි. ආං එවන් ප්‍රඥ්ඥාවල් ලබන්ඩ අපි ධනපතීන් හැටියට මේ පූජාවල් කරලතියදෝනෑ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගැඹුරු ධර්මය සැරියුත් මහරස්තන් වහස දේශනා කළේ ඉතාම කෙටීන්. නමුත් භාගිතුන් වහසේ පෑගානක් කරපු දේශනාව සැරියුත් මහරත්තන් වහස කෙටියීෙන් කරහමුන් වහසේක අවබෝධ කළ. අපේ ඇයි දන්නවාද. ආනන්ද ස්වාමීන් වහන්සේට කොයි තර අවබෝධ කර ගැනීමේ ශක්තියක් තිබනද කියලා. අපේ බුදුරජාණන් වහන්සේ එක වචනයක් දේශනා කරහම ඇ යග්‍ර උපස්ථායක වෙනකොටම ඉල්ලීම් කීපයක් කලානෙ මං උපස්ථායක තනතුර බාරගන්නම් හැබයි මගේ මේ ඉල්ලීම් ටිකට සවන්තෙන්ද ආගේ ඉල්ලීම් අතර තිබුණා මම නැති තැන්වල සංඝයාට කරන දේශනාවල් මට කෙටියෙන් අපපහු දේශනා කරන්න ඕන ාගින්හසේ හෙස පත් කරන්නද නෑනි භාගිතුන් වහන්සේගේ කටයුතු කරන්න තියෙ උන්හසට හැමවෙලා මෙන්ට වෙන්නේ නෑ ධර්ම දේශනාවට එඉන්න ම නැති තැංගොල කරන දේශනාවල් මට කටියෙන් කරන්නකිව මටත් බනා හඩෝන හින්ද. හැබැයිඒ කෙටියෙන් කරන්නකිවේ සමහර වෙලාට පැෑ හතරක් පහක් හයක් සංගහට කරපු දේශනාවන් ආනන්ද ස්වාමින් වහසරේ දේශනාවට භාගිතුන් වහස පාච්චි කරන්න වචනය ක්දකක් තු නක්කිර. ුදුරජාණන් වහසගේ එක වචනයක් ආනන්ද ස්වාමින් වහසර වචන කීයකින් වැට එෙනවද බින්නතුන. ගතිමන්තානං අග්ගූ. අග්‍රස්ථාන කීපයක්ත්තියනෙන. අග්‍රපස්ථායක තනතුර විතරක් නෙමෙයි ආනගේ අග්‍රස්ථාන කීප අතර එකක් තියෙනවා ගතිමන්තානං අගගූ. බුදුරජාණන් වහන්සගේ එක වචනයක් ආනන්ද වාමින්න් වහසර වචන, හැට දාහකින් අවබෝධයෙනවා කියලයි සඳහන් කරන්නේ. ඒවාගේ මහා ප්‍රඥාවල් ලැබේ. සංසාරිකරපු ධනපතිීන් හැටියටි කරපු මේේ මහ පූජාවල් විපාක දුන්න නිසා. අත්ති සුකට දුක්කටානං. අපි කරන්න වූ යහපත් කටයුතුවල යහපත් විපාකය විදිහටම ඒ විදිහටම තියෙනවා. අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ කියන මේ සම්මාධදිට්්‍යියය පිළිබඳව තවත් විස්තර කරන්න බොහෝ කරුණු තියෙනවා. ඒ ඊළඟ දේශනාවට ඉතුරු කරලා. ධර්ම දේශනාවටුවෙන් වෙලා තියෙන කාලේ නිමා වෙලා නිසා. අපි මේ ධර්මදේශනාව මෙතනින් නිමාකරමෝ.